ලකදත් දිරුම් බණ්ඩාර ඉදිරිපත් කරනවා ඒකම හෘද රෝග සත්කම් පිළිබඳව ගී සතිය අපි අහවර නොකළ ඉතුරු කාරණා කමන්නේ නම් මනස ක්‍රියා විරහිත නම් මනසේ ක්‍රියාත්මක වෙන්නේ වෙන දේවල් නම් මේ කරන කියන කටයුතු සාර්ථක වෙන්නේ කොහොමද මේක සමහර වෙලාවෙදී මේ සැබෑ ලෝකයේ කිසිම රෝගී තත්වයකින් තොරව ජීවත් වෙන ඇතම් තැන්හිදීත් එයාට තියෙන පුදුමාකාර පිස්සුවක් කියලා අපි සමහර තැන්වල කියනවා එයාට තියෙන කියලා අපි කියනවා එහෙම කිව්වට දැන් ඒ පිස්සුවයි දැන් අපි කියන සමහර මානසික රෝගයි කාරණා දෙකක් සමහර කට්ටින් කතා කරන අතත් පාවිච්චි කරලා එහෙම කියනවා පිස්සු කතා කියලා සමහරවල් කියන්න පුළුවන් දැන් අපි අතීතය හැරලා බලනකොට ලංකාවේ මේ දේශීය වෛද්‍ය ක්‍රමයේදී හැරලා බලනකොට බලිතෝ වේන ශාන්ති කර්ම මේ දෙහි කැපීම් වගේ කාරණා බොහෝමයක් මේ අතීතයේ බෙදකමත් එක්කලා පෑහි පෑහි ගෑවි ගෑවි යන අවස්ථා තියෙනවා ඒවා ගලවලා අයින් කරන්න බැරි තරම් අපේ සමාජයට බද්ධ වෙලා තියෙන්නේ ඇයි ඒවා එහෙම තිබුණේ තියෙන්නේ මේවාට කොමන හෝ නැකමක් මනසත් එක්ක තියෙනවාද නැද්ද අපි ඒ ගැන හිතමු කතා කරමු ඔව් අද දවසෙත් අයිබෝවේ වෛද්‍ය හමුවේ අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ ඔබට මුලින්ම කිව්වා වගේ හෙට දිනේට දෙදින ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් මේ කතාබහට සම්බන්ධ වෙලා ඉන්නවා මානසික රෝග පිළිබඳ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය සමන්නේ සෙට්ටිගේ මහතා අයිබෝවන් වෛද්‍යතුමනි මම හිතුවා අපි මුලින්ම හඳුනා ගැනීමක් කරොත් හොඳයි මානසික රෝග පිළි කියන්නේ කුමක්ද කියන කාරණාව ගැන ඔව් චමල ඇත්තටම මේ ප්‍රශ්නෙට කෙටියෙන්ම සහ ඍජුවම පිළිතුරක් දුන්නොත් එහෙම මානසික රෝග වනාහි මනසේ ඇතිවන කුමන හෝ ආකාරයක විපර්යාසාත්මක තත්ත්වයක් ව්‍යාකූල තත්ත්වයක් විකෘති තත්ත්වයක් අපි මානසික රෝග හැටියට හඳුන්වනවා මේ විපර්යාසාත්මක තත්ත්වේ විකෘති තත්ත්වේ සමහර වෙලාවට මොළේ විද්‍යුත් රසායනික ක්‍රියාවලිය ඇතිවන වෙනස්කමක් වෙන්න පුළුවන් සමහර වෙලාවට ව්‍යුහාත්මක ඇතිවන වෙනස්කමක් වෙන්න පුළුවන් විශේෂයෙන් මේ ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙනවා කායික දෝෂය ශරීරය ආක්‍රමණය කර ශාරීරික දෝෂ ඇති කරන්නාක් මෙන් මානසික දෝෂය මනස ආක්‍රමණය කර මනසේ යම් යම් ව්‍යාකූල තත්ත්වයන් මානසික රෝග එනවා කියලා. ඒ වගේම තමයි මේ තවත් පැහැදිලි කළොත් අර අපි ඉහත සඳහන් කර මනසේ ඇතිවන්නා වූ ව්‍යාකූල තත්ත්වයන් විකෘතිතාවයන් පුද්ගලයෙකුගේ සොකීය සමාජයේ දිවි පෙවත නෛතික සාම්ප්‍රදායික ආගමික සමාජීය යන සම්මතයන්ට අනුකූල වන පරිදි ක්‍රියා කිරීමට අපොහසත් වන කවර හෝ ක්‍රියාකලාපයක් පෙන්눔 කරන්නේ නම් ඒ පුද්ගලයා මානසික රෝගියෙක් හැටියටත් විශේෂයෙන් අපි සඳහන් කරනවා. ඒක නම් සත්‍යයක් ඇත්තයි තෝනේ සමහර කාරණා අපි දකින්නකොට මේ ජීවත් වෙන වටපිටාවේ පරිසරයේ ඇත්තම මම අර කියපු කාරණා අපට සැකයක් ඇති වෙනවා ඔය කියන රෝග කාරණා සමහර අයට තේරෙනවද කියලා. ඔව් දැන් මෙහෙම එහෙම කියනකොට තනෝචාර කිව්වා වගේ කියනවා නේද මෙයාට පිස්සු කියලා කියනවා. එහෙම කියන්නේ නැතුව දැන් ඇත්තටම අපි ඕන කෙනෙකුට එක්ක කතා කරද්දී පිස්සු කතා කියනවායි කියලා කියනවනේ. හැබැයි ඇත්තටම අපි කොහොමද හඳුනගන්නේ මානසික රෝගයක් තියෙනවා කියලා? ඔව් ඇත්තටම තනෝචාර මුල හැඳින්වීමේදී කරපු කාරණේ එක්තරා සත්‍යතාවයක් කියන අපි කියනවා මෙයාට පිස්සු මෙයාට ඔල්මාදේ ඒව සමහර වෙලාවට අපේ ජනවහරට එකතු වෙලා තියෙන නිකම්ම නෙමෙයි මෙහි තියෙනවා න්‍යායාත්මක පදනමක් මොකද අපි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා සබ්බේ පෘථග්ජන උන්මත්තකා කියලා මේ පෘථග්ජන හැම මිනිස්සෙකුටම මානසික රෝගයක් තියෙන්න පුළුවන් ඒ වගේම තමයි සිග්මන් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා අපි හැමෝටම නියුරෝසිය ගණය ඒ කියන්නේ සුළු ගණයේ මානසික රෝගයක් තියෙන්න පුළුවන් මොකද මානසික රෝග කිව්වම මේ උමතු රෝග නෙවෙයි දැන් අපි ඉස්සරහට ඒ ගැන විශේෂයෙන් කතා කරනවා ඉතින් අර ඇහුවේ මේවා වෙන් කරලා හඳුනාගන්නේ කොහොමද කියලා මෙහි විශේෂයෙන් අරම මුලින් සඳහන් කළා මනසේ ඇති වෙන ඕනම විපර්යාසාත්මක ව්‍යාකූල තත්ත්වයක් මානසික රෝගයක් හැටියට සහ ඒ ආශ්‍රයෙන් ඇතිවන්නා වූ පුද්ගලයාගේ චර්යාත්මක වෙනස් වීම හැසිරීම රටාවේ ඇතිවන්නා වෙනස් වීම සමයි විශේෂයෙන් මානසික රෝග ලක්ෂණ හැටියට හඳුන්වන්නේ. ඉතින් මෙහිදී පැහැදිලි වෙනවා මානසික රෝගයක අපි යොදා ගන්නා ප්‍රධාන නිර්ණායක තමයි මානසික රෝගයක් හඳුනා ගැනීමට මානසික රෝගයක් විනිශ්චය කර ගැනීමට අපි යොදා ගන්නා මූලික නිර්ණායක තමයි පුද්ගලයාගේ චර්යාවේ හැසිරීම රටාවේ ඇතිවන්නා වූ වෙනස්කම්. විශේෂයෙන් මේවා වෙන්න පුළුවන් පුද්ගලයාගේ මනෝභාවයේ ඇති වෙන චාවචනයන්. ඒ වගේම මොහුගේ කතාවේ ඇති වෙන වෙනස්කම්. අපි ඉස්සරහට රෝග ලක්ෂණ ගැන කතා කරන්න වෙලාවක් තිබුණොත් දීර්ඝ වශයෙන් කතා කරමු. ඒ වගේම අදහස් සහ සිතුවිලි වල ඇතිවෙනා වෙනස් වීම. අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳ වැටීම්. ඉතින් මෙහින් විශේෂයෙන් අපිට පැහැදිලි වෙනවා මේවා තමයි මූලික වශයෙන් අපිට යොදා ගන්න පුළුවන්. මෙහිදී තව සුවිශේෂී වූ කාරණයක් විස්තර කර පැහැදිලි කරන්න ඕනේ. මේ කායික රෝග සහ මානසික රෝග අතර තියෙන ප්‍රධාන වෙනස්කම කායික රෝග ලක්ෂණ සහ
මානසික රෝග ලක්ෂණ අතර තියෙන ප්‍රධාන වෙනස්කමත් මේකයි මොකද අපිට කායික රෝගයක් ක රෝග ලක්ෂණ සමහර විට බාහිරව නිරීක්ෂණය කරන්න එක්තරා අපහසුතාවයක් දෙන නමුත් මානසික රෝගයක් කියන එක අපිට හංගන්න අමාරුයි මොකද විශේෂයෙන් මොහුගේ චර්යාවේ ඇතිවෙන වෙනස්කම් හින්දා මේ එක්තරා විදිහකට අපිට හංගන්න අමාරුයි බාහිරව පේනවා මේ තමයි එක්තරා විදිහක මේ දෙක අතර තියෙන වෙනස්කමක් දැන් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ අනුව මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම කියන දේ පිළිබඳව වඩාත් වැඩි අත්දැකීම් අපේ මිනිසුන්ට නැහැ සාමාන්‍යයෙන් තියෙන හිස කුඩිච්චක් දානවා කතන්දර ගැන පොඩි පොඩි අවබෝධයක් තියෙනවා සමහර අයට ඒ ඇරෙන්න මේ හිස කුඩිච්චක් කියන්නේ මොකද්ද කියලා සමහර අයට නොදන්න අවස්ථාව වෙන්න පුළුවන් නමුත් එවැනි දේවල් දැකලා කරලා පොඩ්ඩක් අවබෝධයක් තියෙනවා පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ අනුව මොනවද මේ හඳුනාගන්න තිබෙන නැත්නම් වර්ගීකරණය කරන්න පුළුවන් මානසික රෝග? ඔව් ඇත්තටම ප්‍රතිකාර ක්‍රම ඇහුවේ තනුජ් නේද ප්‍රතිකාර ක්‍රම. ඇත්තටම අර තනුජ් කිව්වාගේ මේ අර නිකන් හිස ගුලිච්චයක් හිස ගැල්මක් කියන එක අපි නිකන් සාමාන්‍ය විවහාරයේ භාවිතා කරනවා. නමුත් මේවට මීට වැඩිය ශාස්ත්‍රීය පදනමක් අපේ ඉරිෂීවරු පුරාණ වෛද්‍යවරු මේ කාලයක් තිස්සේ වර්ෂ ගණනාවක් තිස්සේ මේ මානසික රෝග ලක්ෂණ පිළිබඳ මානසික රෝග පිළිබඳ සූක්ෂම අධ්‍යයනයකින් පසු මේ ප්‍රතිකාර ක්‍රම සාර්ථකව මේ රෝගවලට නිවාරණය කර ගැනීම සඳහා භාවිතා කරලා තියෙනවා. ඒ වගේ තමයි අර තනුජ් ඇහුවා අර ශාන්ති කර්ම බලිතොයිල් ගැන. ඇත්තටම මේවා ඒ කාලේ ඒ මිනිස්සු යොදාගත්ත මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර. අපි සමහර වෙලාවට මේවා මිනිසු තුල තිබිච්ච සංකල්ප. අපි සමහර වෙලාවට මේවා තුල හැල්ලුවෙන් බලන්න හොඳ නැහැ. ඒ කාලේ ඒ මිනිස්සු ලොකු වැඩක් ගත්තා මේවා තුලින්. ඉතින් මේ මනසේ ඇතිවන්නා වූ විපර්යාසාත්මක තත්වයට එක්තරා ආකාරයක මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරමක් තමයි ශාන්ති කර්ම බලිතොයිල් වලින් කලේ. නමුත් අද වැරද්ද හැම මානසික රෝගයකටම තොයිල් නටන්න බලි තොයිල් කරන්න මිනිස්සු යන හදනවා. ඒක එක්තරා විදිහක වැරදි අදහසක්. මානසික රෝග කියන්නේ ප්‍රතිකාර කරලා සුව කරගත හැකි රෝගී තත්ත්වයක්. ඉතින් අපිට බලන්න පුළුවන් මේ අර තනුජ් ජහුවාගේ විශේෂයෙන් මේ හිස ගැල්ලුම් කියන්නේ මොනවද කියලා. මේවා තමයි විශේෂයෙන් අපි ආයුර්වේදයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම තුල භාවිතා කරන ක්‍රම විශේෂයෙන් මේ රූප රාමු ලබා දෙන්න පුළුවන් නම් මේ ඇවිල්ලා මේ පෙන්නන්නේ. ඔව් මේ ඇවිල්ලා මේ හිස ගැල්ලුම් මේක තමයි අපි විශේෂයෙන් මේ මොලේ ස්නායු ශක්තිමත් වීමට මානසික රෝගීන්ගේ යොදන එක් ප්‍රතිකාර ක්‍රමයක්. අපි මේ ඒ වගේ හිස ගැල්මක් මේට ඖෂධ රාශියක් භාවිතයෙන් සකස් කර ගන්නා ලද විශේෂයෙන් පිළියල කර ගන්නා ලද වට්ටෝරුවක් මේ හිසට යොදන හිස ගැල්මක් ඖෂධ වට්ටෝරුවක් මේ තුලින් අපිට විශේෂයෙන් මේ නිින්ද ඇති කර ගැනීමට මේ අසාමාන්‍ය චර්ය ඇති කර ගැනීමට කලබලකාරී තත්ත්වයන් මඩපැවත්වා ගැනීමට ඒ වගේ දේවල් වලට විශේෂයෙන් මේ වගේ ප්‍රතිකාර අපිට යොදන්න. මොකද මානසික රෝගීන්ගේ විශේෂයෙන් ඇතිවන ප්‍රධාන රෝග ලක්ෂණ ගත්තොත් එහෙම මොවුන්ට නිින්ද යෑමේ අපහසුතාවයක් තියෙනවා. අස්ථාන බියක් තියෙනවා. අස්ථාන සැකයක් තියෙනවා. ඉතින් මේවා අතරතුර මොවුන් සමහරට මොවුන්ට හිතෙනවා තව කවුරු හරි තමන් පසුපස හඹා යනවා කියලා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා කනට ශබ්ද හැන ගතියක් තියෙනවා. රූප පෙනෙන ගතියක් තියෙනවා. මෙවැනි රෝග ලක්ෂණ රාශියක් තියෙනවා. මේවා තමයි විශේෂ මේ තෛල අභ්‍යංගේ මේ නස්නේ ප්‍රතිකර්ම විරේචන හිස ගැල්ලුම් මේ වගේ ප්‍රතිකාර තමයි විශේෂයෙන් අපි ආයුර්වේදයේ යොදා ගන්න. ඒ වගේ තමයි අපි භාවිතා කරන ඖෂධ ගත්තොත් එහෙම අපේම ඖෂධ මේ නස්ති කර්මය පිළිබඳ විශේෂයෙන් මේ නස්නයක් කරන හැටි මේ මොලේ ඇති දූෂිත වූ දෝෂයන්ගේ බාහිරට ආවර්තනය කර ගැනීමට යොදා ගන්නා ආයුර්වේදයේ පාවිච්චි කරන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයක් මේ නස්නේ කර්මය කියන එක මෙයත් මානසික රෝගීන්ට අපි විශේෂයෙන් පාවිච්චි කරනවා. විශේෂයෙන් මේ ඒ ඔබ දැක්කේ ඒ ශාකයේ විශේෂයෙන් මේ ඇලෝවෙරා කියලා අපි උද්භිත විද්‍යාත්මක නාමයකින් හඳුන්වන කෝමාරිකා කියලා අපි දැන් කවුරුත් දන්න විශේෂයෙන් මේ අපි හිස ගැල්ම සඳහා යොදා ගන්නා භාවිතා කරන ඉතා විශිෂ්ට ගණයේ ඖෂධයක් මානසික රෝගීන්ට යොදා ගන්නා ඖෂධ අතර බහුලවම භාවිතා වෙන ඖෂධයක්. ඔව් දැන් මම හිතන හුඟක් හොඳින් පැහැදිලි කරා වෛද්‍යතුමනි ඔබ දැන් කොයි ආකාරයටද මානසික සෞඛ්‍ය පිළිබඳ අපි සැලකිලිමත් වෙන්නට ඕනේ මොනතරම් දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල අපිට පිළියම් තියනවද කියන කාරණාව ඒත් එක්කම මම හිතනවා විශේෂයෙන්ම ඔබතුමා කටයුතු කරන නීලම්මහර මනස ආයුර්වේද රෝහලේ හෙට දවසේදී විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඔව් ඇත්තටම හෙට දවස කියන්නේ ඔක්තෝබර් 10 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරලා තියෙනවා ලෝක මානසික සෞඛ්‍ය දිනය හැටියට මේට සමගාමීව අපි වර්ෂ ගණනාවක් තිස්සේ මේ නිලම්මහර මනස ආයුර්වේද රෝග හල අනුග්‍රහයෙන් අපි විශේෂයෙන් රෝගීන්ට ප්‍රතිකාරාත්මක උපදේශන සේවාවක් සහ ප්‍රතිකාර කිරීමේ නොමිලේ ප්‍රතිකාර කිරීමේ වෛද්‍ය සායනයක් සමාවෘද්ධකම් පවත්වනවා. හෙටත් උදේ 9:30 සිට මම හිතන චමිලා ලිපිනේ මම හිතන අන්තිමට ලබා දෙයි කියලා උදේ 9:30 සිට සවස 6 දක්වා අපි මේ නොමිලේ ප්‍රතිකාරාත්මක සහ උපදේශන සේවාවක් පවත්වනවා.
පවත්වනවා මේ රෝගීන් වෙනුවෙන් ඒ ප්‍රජා සත්කාරයට එක් වෙන්න මානසික රෝග පිළිබඳ දැනුවත් වෙන්න ඒ සඳහා ප්‍රතිකාර ගන්න කියන එක මොකද අපේ මේ අප වැඩසටහනේ මූලික තේමාව වෙලා තියෙන්නේ මානසික රෝග හා බැඳුණු දුර්මත ඉවතලමු කියන එක තමයි අපි මේ වැඩසටහනේ තේමාව තනුෂ් මහත්මයා දැන් ෆිලිපිනේ සඳහන් කරොත් වටේ නේද කොයි විදිහටද මෙතනට යන්න පුළුවන් කියලා ඔව් බොරලස් කමුව නීලම් මහර මනස ආයුර්වේද රෝහලේ තමයි මේ පැවැත්වෙන්නේ अनागत